මිනිස්සුලෙස මිනිස්සුන්ට උපකාර කරද්දී කෘතගුණ දක්වදදී. කෘතක්ඥයටාවයකින් යුතුව ජීවත් වෙද්දී. ඒ දක්වපු සියලු යහපත නැවත පෙරලා අපේ ජීවිතවලට කලාගෙන එනවා. අන්න ඒක අපි අවබෝධ කරගන්නට මේ ලස්සන කතාවට අපි ඇතුළවෙවා. එලේෂා කියන්නේ පුරාණ ගිවිසුමේ අපිට හම්බෙන ඉතාමාත් ශ්‍රේෂ්ඨ දිවසිවරයෙක් මොහෝ එලියාට පසුව අපිට හම්බෙන දිවසිවරයෙක් එලියා මොහුට කතා කරන්නේ මොහෝ තමුන්ගේ කෙතේ වැඩකර කර ඉන්නකොට එලේෂා ඒ වැඩකර කර හිටපු හරකපාන මරලා ඒ වියගහා කඩලා ඒ හරක බානයෙන් තම සගයින්ට සංග්‍රහයක් කරලා එලියා පසු පස නවා දෙවිඳදුන්ට සේවය කරන්නට එලිෂාගේ කතා පුවත් තුළ අපිට නොේකාකාර සිද්ධීන් හම්බෙනවා. පුදුමාකාර සිද්ධිය. ඒ අතරින් මේ ශුනම්මය ස්ත්‍රී හා එලිෂාත් එක්ක සිදුණු සිද්ධිය විතාමත් සුවිශේෂී. එලිෂා නොෙක් තැන්වලට යමින් ඕක දිවසවර කාර්ය ය දෙෙනවා. තොකට මේ ශුනම්මීය ස්ත්‍රීය සිටින මේ ශුනම්. නම් දේශයත් එලිෂා තම දිවැසිවර කාර්යේ යදෙනවා. මේ ස්ත්‍රීය මේක දැකලා ඇ ගොඩක් පෝසත් කාන්තාවක්. ඇයට හිතෙනවා මේ දිවැසිවරයා වෙනුවෙන් තැනක් හදන්නට ඕනි කියලා. එනිසා ඇය ඇගේ ස්වාමයාට කියනවා. අපහි බිත්ති තියෙන කුඩා උඩු මහලක් හදමු. ඒකෙ ඇදක්තියමු, මේසයක් තියමු පුටුවක්තියමු පහනක්තියමු. එතකොට මේ දිවසිවරයා අපේ ගමට ආාවහම අපේ ප්‍රදේශයට ආවාහම මෙහි ඔහුට නවාතැන් ගන්නට පුළුවන් කියලා. මේ ස්ත්‍රීියගේ ආගන්තුක සත්කාරය එලිෂාට ලැබෙනොකොට එලිෂාට හිතෙනවා මේ වෙනුවෙන් ඇයට ප්‍රතිූපකාරයක් තක්වන්නට. එලිෂාගේ සාකාරයා ගෙහාසි එලිෂ කැඳවවා. කැඳලා ඔහුට කියනවා. ඔබගොස් ආන්න ඇයට මොනවද ඕනි කියලා. ඇයට ඌමනා රාජනුග්‍රහනම් මට ඒකවඋනත් ඇය වෙනුවෙන් ලබා දෙන්නට පුළුවන් කියලා, ගෙහාසීව යවනවා මෙ ශුනම්මය ස්ත්‍රියගාවට. නමුත් ශුනම්මය ස්ත්‍රීයට එවන් වූ රාජනුග්‍රහයක් කූමනා වෙන්නේ නැහැ. එතකොට ගෙහසීකින් නැවතත් එලිශාහනවා. එනම් අපි මොනවද මෑට දෙන්නේ. එතකොට ගෙහාසී කියනවා ඇය තවම වැදබුවක්. ඇගේ ස්වාමිපුරෂයා වයස්ගතවයි සිටින්නේ කියලා. මේක තේරුම් අරගන්න ලේශා, මිෂුනම් ස්ත්‍රීියව තම කාමරයට කැඳවනවා. කැඳවෙලා ඇයට පොරොන්දුවක් දෙනවා. ලබන අවුරුද්දේ මේ වෙනකොට. ඔබ දරුවෙක් සමඟ සිටියවී. මේ ස්ත්‍රීය මේක මුලින් විශ්වාස කරන්නේ නැහ සාමාන්‍යාකාරයටම නමුත් අවුරුද්දක් ගත වෙනකොට. යට ඇත්තටම දරුවෙක් පහම් වෙනවා. මේ දර එක්ක ශුනම් ස්්‍රීය ඉතාමත් සතුටින් ජීවත්යෙනවා කාලය ගෙවිලා යනවා මේ දරුවා වැඩෙනවා. එක් දෙනක් මේ දරුවගේ තාත්තා ඒ ශුනම්ය ස්ශ්‍රියගේ පුරෂය කෙතේ ගොයම් කපන මෙකරුවන් සමඟ ඉන්නකොට මේ දරුවක් කෑ ගාගෙන තාත්තගාවටයනවා විල්ල කියනවා නේ මගේ ඔලුවක කියනවා මගේ ඔලුවක කියනවා කියලා. මේ ස්වාමියත් මේ දරුව තාත් කියන ඔබේ අන්න ඔබේ අමගාවට මේ දරුව නැවතත් කෑග හම්ම ගාවටයනවා මගේ ඔලුවක කියනවා ඔොලෝක කියනවා කියලා. අම්මගේ ඔොඩොක්වේ මොව ඔළුවතියාගන්නවා. ඉතාමත් වේදනයි. අම්මත් බලංගින් අම්මටත් කරකයාගන්නට දෙයක් නෑ. ඉර මුදුන් වෙනකොට අම්මගේ ඔොඩොක්වේම මේ දරුව මැරෙනවා. අම්මට හරිම වේදනයි.මස්ත්‍රීය ශුනම්ය ස්ත්‍රීය මේ දරුව අරගෙන යනවා එලේෂා වෙනුවෙන් හදලා තිබ්බ කාමරයට. එලේෂා වෙනුවෙන් හදර තිබ්බ ඇඳේ මේ දරුවාව දිගා කරනවා. දිකා කරලා ස්වාමියාගාවට ගින් කියනවා මට යන්නට ඕන එලේශාව හම්බෙන්න්නට. ස්වාමයා කියනවා ඇයිඒ. මේ කාලයනෙවෙයි කියන නෑමම යන්න මෝනේ. ඊට පස්සේ එක්තරා. සේවකය කෙක්කමස්ත්‍රීය ශුනම් ම්‍යස්ත්‍රීය යනවා කාර්මිල් කන්දට කාර්මිල් කන්ද තමයි එලිශා ඉන්නේ. ඇය දුරදියා එනවා දකින එලේෂා ග්‍යහාසීව පිටත් කරලා ඇවනවා ඇගෙන් දුකසැප විචාරන්නට නමුත් ද්‍යාසිත් එක්කමස්ත්‍රීර කතාබහක් නැහැ ඇය කෙලිම්ම ඇවිල්ලා එලේශාගේ පයපාමුල වැටිලා එය අල්ලගෙන බදාගෙන කෑගහන්නට ගන්නවා. ගට න තම ස්වාමියයා ගාවිම ස්ශ්‍රී වයි කරන්නට නමුත් එලීෂාතේරුම් ගන්නවා ඔවුට දැනෙනවා යම්කිසි වරදක් මෙතැන වෙලා තියෙනවා ඇය කියනවා ඇයට එසේ යන්නට ඉන්න ටීඩහරන්න ඉට පස්සේ ගෙහා සිට කියනවා ඔබ ගන්න මගේ සැරෑටිය බැඳගන්න මගේ ඉඟටිය මෑත් එෙක්ක ගිහිල්ලා ඒ දරුවාගේ සිරුරමත මගේ සැරටිය තබන්න කියලා එතකොට ඔහුට නැවතත් පනඒ කියලා කෙහසි යන්නට සැරසෙනකොටත් මේ ස්ත්‍රීය එලේෂගේ කකුල බදාගෙන අල්ලගෙන ඉවා ඇ කියනවා ඔබ මෙතනින් නැගිටනකං මං මෙතනින් හෙලවෙන්නවත් නැෑ කියලා ඇගේ මේ කෙඳෙරල්ලට මේ කනස්සල්ලට ඇගේ මේ ආයාචනයට බෑ කියයන්න බැරුව එලේෂා ඇත් සමගනවා. ඇවිත් ඔහුගේ කාමරයට ඇනකොට ඔහුගේ ඇඳේ පණ නැති මේ සිරුර වැතිරල තියෙනවා. එලීෂා ඉතාමත් ඌූමනාවෙන් දෙවිඳුන්ට යාඥා කරනවා. නමුත් සෙලවීමක් නැහැ. ඊඩ පස්සේ එලේෂා මේ දරුවාගේ ඇඟ උට වැතිරෙනවා. වැතිරිලා හු ඇස් දෙකට ඇස් දෙකත් නාසේට නාසයක් මෝට මුවත්තියලා. ඔහු මේ දරුවාගේ ඇඟ උණුසුම් කරනවා. නැවත සැරයක් නැගිටිනවා. නැගිටල්ලා ඔහුගේ කාමරේ එහා මෙහා සක්මන් කරමේ නයක්ඥා කරනවා. ආයෙත් සැර මේ දරුවාගේ ඇඟවඩ වැතිරෙනවා. මෙලෙස හත්සරයක් එලේෂා මෙ දරුවාගේ ඇඟවුඩ වැැතිර වැතිර. යාඥා කමින් ැගිටමේ න්‍යඥා ක්‍රමින් හත් සැරයක් කරනවා හත්වනි සැරේ මෙයාකාරයට කරනකොට මේ දරුවා කිවිසුමක් ඇරලා නැවතත් සිහිය ලබනවා නැවතත් පණ ලබනවා දරුවෙක් නැතුව හිටපු ශුනම්මිය ස්ත්‍රීයට දරුවෙක් ලබාදීලා ඒ දරුවා වයිසින් වැඩෙනකොට ඒ දරුවාගේ පණ නැති කරලා නැවත සැරයක් ඔහුට පුනර්ජීවනය ලබාදුන්නු එලෙස ලබාදීල දෙවියන්ගේ මහිමය ප්‍රකාශ කරපු එලේෂා දිවස් ප්‍රසාධිවරයා හාමේ ශුනම්මය ස්ත්‍රී හා සම්බන්ධ මේ කතාපුුවත ඊශ්‍රෑල් ඉතිහාසය තුළ ඉතාමත් ශ්‍රේෂ්ඨ කතාවක් විදිට ඉශ්‍රෑල් ජනතාව ඉතාමත් ආදරයෙන් සීපත් කරමින් මතක තබා ගන්න කතාපෝ තත් බෝඩ පත්වෙනවා. එතමයි දෙවියන්ට කැපවූ මනුෂ්‍යයෙක් වුණු. ඊෂ් එලෝහින් දෙවියන්ට කැපවුණු මනුෂ්‍යයෙක් වුණු එලේශා දිවැස් ප්‍රසාධිතුමා ඒ කැප්පකිරීම ඇතුළේ දෙවිඳුන්ගේ බලය ඉෂ්‍රයිල් ජනතාව අතර පෙන්වපු ආකාරය. සහ ශිනෙල්හි කාන්තාවගේ ලස්සන කතාව ඔබ අහගෙන හිටියා. එලීෂාකයන් දිවැසිවරයෙක්. මේ දිවිසිවරයා නිතර ශවිනිල්වලට එන අවස්ථාවදිමින් නගරයට එන අවස්ථාවේදී. ඇහ තුළ ඇතිවෙනවහැඟීමක්. එයා ඇගේ සැමිය සමග සාකච්ඡා කරනවා. අපි මේ මනුස්සයට අපේ ගෙදර උඩු මහලෙ තැන කදලා දෙන්නට ඕනා. මෙද වියන්වහන්සගේ වර ප්‍රසාදයලත් ආශිර්වාදලත් මනුස්සේ. එනිසා ඒ මනුස්සයට අපි ියමක් දෙන්නට ඕනා. බලාපොරොත්තුවකින් නෙමෙයි. ප්‍රිමාන්තය ඒකතමයි ලස්සනම දේ. මේ ශනැල්ලි කාන්තාව මේ එලීෂා කියයන දිවැස් ප්‍රසාධී වරයට, බොහම පැහැදිලිව ඇපඋපස්ථාන කරන්නට ඕන නවාතැනක් හදල දෙන්නට ඕන එයාගේ දේවකාර්වය කරගෙන යන්නටයා නවාතැන්ගන්නට තැනක් තියන්නට ඕන නගරයට ඇවිල්ල යන වෙලාමට කියලා හිත්සිතීමම හඩලස්සන දෙයක්. ඒ සැලකුම ඒ සපයාදීම ඇය කරන්නේ. කිසිම දෙයක් බලාපොරත්තුවෙන් නිෙමයි කියලා. අවිට මේ කතාව අහනකොටම මුලදම අපි ධනනවා. මොකද ඇගෙන් අහනකොට බොහ පැහැදිලිව ම මොනවදවාට කරන්නට ඕන කියලා හැ කෙන මට මුකුත් එපා ම මුොකුත් බලාපොරොත්වෙන්න මේක කරන්නේ. ප්‍රමාන්තයනි අපේ ජීවිතයේ අපි යමක් කරනකොට අපේ ජීවිතයේ කෙනකුට යමක් දෙනකොට. ඒ දෙීම ඒ කිරීම දෙයක් බලාපොරත්තුවෙන් කරන්නට එපා හැබැයි ඔබ බලාපොත්තුව නක් නොවනත්. ඒ ඔබේ යහපතට ලැබිය යුතු විපාකය ඔබට ලැබෙනවා. අ ජෙසිස් වහන්සේ කියන්නේ නායක පෝජකවරුන්ට දෝශාරෝපණය කරන අවස්ථාවේදී. ඔබ දන් දෙන කල හැමෝටම කිය කිය දෙන්නට එපා රහසින් ඔබගේ දීම දකින දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය විපාකය ලබා දෙනවා කියලා. ජෙසුත් මේක බොහම පැදිිව කිය තිෙන. ඒගේ දධියක් මයි බ දකින්නන්නේ මේ ශුනෙල්හි කාන්තාව ඇයට පුළුවන් විදිහට ඇගේ සැමියත්තක්ක එකතු වෙලා උඩු මහලේ ගියයක්ක්හදලා උඩුමහල සරි කාමරයක් හදලා ඒ කාම ඇදක්තියලා මේ සයක්ක්තියලා පහනක්තියල එක ලැස්ති කරලා දිනවා ලස්සනට. එලිෂා දිවස් ප්‍රසාධී වරයාටම ජමක් දෙන්නට ඕනයි කියන හැඟීම් මතුවෙන්නේ ඔහුගේ සේවකයා ඔහුට කියනවා. මිගුලට දවමත් දරුවෙක් නෑ කියර. එලීෂා දිවස් ප්‍රසාධිවරයාට දුන්නා වූ ඒ සත්කාරය ඇයට පෙරලා පැමිණෙනවා. ඒ පැමිණෙන්නේ. ඇගේ පරාර්ථකාමී සිතවිල්ලට ලැබිෙන දෙවියන් වහන්සේ වර ප්‍රසාධය. දර්ුවෙක් නැතුව කාලයක් ජීවත්වයෙනවා එ නිසා එල්ලි සාා දිවස් ප්‍රසාධීවරයා කියනවා ඔබ ම ලබවරද දෙනකුට ඔබ දර්ුවෙක් ලබිලයිද රලස්සනයින්නේ ප්‍රමාන්තය. සමහර වෙලාවට අපි බලාපොරොත්තුවෙන් දෙනදේවල් වලට අපි අපි සහරවෙලාට භාර වෙනවාන්නේ ඔගල බාර වෙනවන්. මේ භාරය කියන්න සංකල්පය මමහිතනවම අපේ ධර්මය තුළ, අපිට එන්නේ කොහෙන්ද කියන කාරනාව මට හරිතාවබද මට ට දැන විදිීරණනික ඒ එකනිකන් කල්ට එකක්මේ හින්දු සංස්කෘතියක් තුර ලැබෙන දෙයක් දෝ කියලා මට එක්තර අවස්ථාව හහිලලාතිනවා මට හිතන එකයි වගේ කියල. නමු දෙවියන්හක් පිනින් කර ගනදෙනුවක් වගේ. වහසේ මට ඒක දෙෙන්න්නට ම ඒ දෙන්න. ඔවහන්ස මට ඒ දෙන්නම දෙවියන් කිට ගන දෙනු කරන්න බෑණි ප්‍රවාන්තයෙන්. ඔඔබ මට මේ නැතිවෙලා තියෙනවා දෙයක් ඒක හොයලා දුන්න මම මේක දෙනවා. කුහම දි දෙවියන්න එක ගණු දෙනු කරන්නේ. මං කියන්නේ නෑ භාරවැෙන්ඩිපා කියලා. නමුත් භාරයක් යන්නේ මොකක්ද කියන්න කාරණාව හරියට අවබෝධ කරගන්නකොට අපිට. ඇත්තටම භාරයක් යන්නේ වව්ව එකක් කියම නැත්නං අපි දෙවියන් වහන්සේට කරන කැපකිරීම. මේ කැපකිරීම එන්නටඕනි මේ අ වහන්සේ දුන්නොත් විතරයි ම මේක කරන්න කරරණාව නෙමෙයි. අපි දකින බොහොම පැහැදිලිව මේ කාන්තාවගේ ජීවිතේ ඇය එලීෂා කියන දෙවස් ප්‍රසාධවරයට මේදේ කරල දෙන්නේ ඇයට දරුවේ ෝනයි කියන හැඟීම තුළ නෙමෙයි එක බොහොම පැහැදිල. ඇය කිසීම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි නමුත් ඇය. ඇගේ ජීවිතයේ ඇයට කරන්ඩ පුළුවන් උපරිමය මේ දිවස් ප්‍රසාධිවරයා උදේශක් කරනවා. ප්‍රමාන්තයන ඔබගේ මගේ ජීවිතය අවශ්‍යතාව ඇන්තිේෙනවා. ඔබගේ මගේ ජීවිතයේ ූමනාවන්තියෙනවා. ඔබට මට සිද්ධවෙන්නට තියෙන දේවල් තියෙනවා. ඒවා ගැන හිතලා ඒවා අපිට ලබා දෙන්නටම ඕනයි කියලා දෙවියන්ට බල කරන බාරවෙෙන්ඩ එපා. වා දෙවියන් වහන්සේ ඔබට දිය යුතුද නැද්ද කියන කාරණාව මේ වෙනකොට ත්න් උන්වහන්සේ දන්නවා. එනිසා උන්වහන්සේ ඔබට දෙනවා ඔබට දේවල් දෙනවද නැද්ද කිය උන්වහන්සේ තීරණය කරයි. එම ඔබ කරන්නට ඕනේ දුන්නත් නැතත්න් ඔබ ඔබ ජීවිත ඔබ විශ්වාසවන්ත කැපවූුණ ජීවිතයකට නියලෙන්න්න චරයි ඔට පුලුවන් යහපත ඔබේ ජීවිතයන් ක්‍රාත්මක කරන්න ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව. ඔබට පුළුවන් විදිහට සමහර වෙලාවට අදත් එනවනි. ගඩාක් දැන් මේ සමාජය නව දරුවෝ නැති අය. ඇක කියන්නේ විවාහවෙලා අවුරු දෙකයි අවරතුනයි අවරුදු පහයි අවුරු දහය අවුරු දහතුනයි දරුව නෑ. ඉති. මේ දරුවෝ නැතිවෙනකට අවුරුද්දක් යනකට දෙක් යනකට අුරුත් තුනක් යනකොට එගොල පටන්ගන්නවා. භාරවෙන්ඩ. විවිධ තැන්වලට බාර වෙනවා. ගැර් භවාෂදේවස්ථානයට බාර වෙනවා නිකුලාාම නිතුමාට බාර වෙනවා දෙව මෑනියන්ට බාර වෙනවා තව එක විවිධ සන්තුරුන්ට බාර වෙනවා තමන්ගේ ගිතර පල්ලීට බාර වෙනවා එමැන තම් සහරය කතරගම ගීල්ල බාර වෙනවා පත්ති ිදව මෑැණියන්ගේ තැන්වලට ගීල භාර වෙනවා හින්දු එකක තැන්ගවලට කෝවිල්වල්ට ගීල බාර වෙනවාට් අයින්ට කියල බාර වෙනවා ඉවරයක් නෑ බාර භාර 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 වෙනවා ඇයි මේක දෙඩ එකදුන්නම් දෙන්නම් එක දෙන්නවා මන් දෙන්නම් න ප්‍රමාතය. දෙවියන් වහන්සේ ඔබට දෙන්න කවදද දෙන්න මොනවද දෙන්නේ කොයි විදියටද කියලා උන්වහන්සේගේ සැලැස්ම තුල ඔබට එක ලැබෙයි බාරවෙන්නට මූලි නෑක කරන්න ඔබ හ පත් වෙන්න රුද පහක් තිස්සේ ඔබ ඉන්නවනම් ඔබ දන්නවනම් ඔබේ ප්‍රදේශයේ ඔබේ අසරනු තැන්වල දරුව ඉන්නවා ඒ දරුවන්ට හරියට කණඩනෑ කිරි පැගට්ට එකක් නෑ සමහර වෙලාවට හදර දෙන්න ඒ දෙමව්පියන්ට එච්චර දුප්පත් ඇත්තටම අනුකම්පාස් සහගතව ඒ දරුවෙකුට ඉගෙනගණ්ඩ දරුවෙකුට උදව්වක් කරන්න. කණ්ඩනැදි දරුවෙකුට කෑමටිකක් දෙන්න ඒක ඔබ අර ම මෙහම කලොත් මටහෙම ලැබෙනවයි කියෙන හැකිීමන මේ දරුවෙකුට අනුකම්පා කරනකොට ඒ දරුවන්ට ආදරය කරනකොට අන්ත අසරණ වෙලා කන්න නැතුව දර්වල වෙලා සහර් මන්ධ පෝෂණය හැදිලා ඉන්න දරුවඉන්න ඕන තරම්. එහෙම දරුවන්ට සැලකනකොට ඒ ද දරුවෙකුට ඔබ දක්වන ආදරයම ඔබට හේතුවක් වෙනවා. දෙවියන් වහන්සගේ කරුණාව අපරමිතව ලබා කන්නට. මං මේක කියන්නේ අදදකීමෙන්මයි. මම එක යුවලකට කරන්නට කේප දෙයක්. අවුරුදු පහලවක්තිෙස්සේ දරුව නැහැ. මං ඒ අයට කිව්වා දරුවෙක් අර හදාගන්නකත් ඒගල් ඒ වයසි අවුරදු හතලිය පැනලා. අවුරුදු හස් එකයි කාන්තාවට අවුරුදු හතලිස්පායේ ඒ පිරිමි කෙනට. දරුවෙක් අරං හදාගන්න බෑ දෙවියන් වහන්සගේ කරුණාවත ලෝකලට දර්රුවෙක් ලැබයි. එනිසා ඔබ අනුකම්පා කරන්න. දර දරෝ නැති හ දරුවෝ ඇති දෙමවපියන්ම දක්කම ඊර්ශයාාව ඇති කරගන්න දෙපා. එගොල්ලට යහපතක්ඒවා කියලා පාර්ථනා කරන්න පටන්ග්ඩ දරුවෙක් දෙවියන් වහන්ස දේද නැති කියලා. හරියටම අවුරුද්දක් යනකොට එගොල්ලන්ටඒගොල්ලොට දර්ුවෙක් ලැබෙන්න්නට හිටියා. ප්‍රවාන්තන්ි දෙවියන් වහන්සේගේ සැලසුම් හරි වෙනස් කියලා මම කියන්නේ විතර නිතර ඒකායි. එ නිසා ඔබ යහපතක් කරන්නට කෙනෙකුට බලාපොත්තුවක් ඇති කරගත්දිී. ඒ බලාපොරොත්තුව ඔබට දෙයක් ලබාගන්නට අවස්ථාවක් කරගන්නටපා. ඒවගේම අපි දකිනවා මේේෂනිල් කාන් වේශල්හි කාතාවගේ ජීවිතය තුළ. දෙවියන් වහන්සේ මේ දෙන දරුාව දෙවියන් වහසේ නැවතවතාවක් උන්වහන්සේ ලඟට ගන්නට උත්සාහ කරන අවස්ථාව. මොකක් දූ හේතුවක් නිසා වෙන්නට ඇති. ලොකු ඇදිල් ලකු. ප්‍රේතියක් ලකු ජීවියක් වුණු මේ දරුවා. අවසානයේදී නැවතවතාවක් දෙවියන් වහන්සේගේදිවියන් වහන්සේගේ සම්මෝකයට මේ දරුවාව ගන්නට යන වවස්ථාවක. මේ කාන්තාව හඬාල කැර වෙනවා. ඇගේ බලාපොරොත්තුව ස් අමිණිය වහන්සේ මට මේ තරන ලස්සන දරුවෙක්ව දීලා දැන් ඒ දරුුවව වහන්සේ ගන්න යනවා. එපා කියන්නට බැහැ. නමුත් ඇතුල තිබුණා ලොක බලාපොරොත්තුවා. දෙවියන්ගේ මැදහත්කම තුළ දෙවියන් මට මේ දුන්නා වූ දරුවව. දෙවියන් වහන්සේ කවදාවත් ගන්න නැතිවෙයි. එලීෂා දිවස් ප්‍රසාධිවරයාට ඇය බල කරනවා. ඇගේ ඇදැහිල්ල තුළ ඇගේ විශ්වාසය තුළ ලොකු විශ්වාසයකින් නැදහිල්ලකින් එන්න ඇවිත් මගේ දරුව වෙනුවෙන් දෙවියන් ඉදියේ යදින්න. ඒයි ඇදුම මගේ දරුවව නැවත් ජීවත් කරය කියන්න විශ්වාසය. ඇත්තට මේ දරුව මැරෙනවා. මැරුණු කෙනෙකුට පන දෙන්නේ කොහොමද. මැරුණු කෙනෙක්ව ජීවත් කරවන්නේ කොහොමද. නමුත් ඒ විශ්පාසය ඒ ඇදහිල්ල අත ඇරිය නෑ. එලීෂා දිවස් ප්‍රසාධවරයාගේ කකුලෙල්ලිලා හිටිය. එනකම්ම අත ඇරියම නෑ. දරුව මැරුණත් පන දෙන්නට පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවයි කියලා ඇ විශ්වාස කලා. මැරුණු දෙයක් කොහොමද ප්‍රාණවත් කරන්න කිය හැඟීම ඇයට තිබුණ නැහැ. ඇය තර්කානුකූල බුද්ධියට ඉඩ දුන්නේ නෑ. ඇගේ තර්ක විතර්ක ඇගේ බුද්ධියට නේ ඇගේ ඉඩදුන්න දුන්නේ නෑ. ඇය තර්ක කළේ නෑ. දෙවියන්ට බැනවැදුන්නේ නෑ. ඒක අන්ත විශ්වාාසයක් විතරයි ඇ තුළ තිබුණේ බලාපොත්තුවක් විතරයි ඇයතුළ තිබුණේ ඒ බලාපොරොත්තුව තුළ දෙවියන්ගේ සේවකයාව අල්ලගත්ත දෑත අත ඇරිය නෑ. පිදකිනවා. එලේෂා දිවස් ප්‍රසාධිවරයා හත් වතාවක් හඥා කරනවා. එක දිගට හත් වතාවක්. ඒ වතාවන් හතේදීම දෙවියන් වහන්සේ අපරමිත ලෙස මේ ඇදහිල්ල උරගාල බලනවා. එලීෂා දිවස් ප්‍රසාධිවරයාගේ ඇදහිල්ලත් මේ කාන්තාවගේ ඇදහිල්ලත් උරගාල බලනවා. එක පාරක්. දෙපාරක් නෙවේ තුම් පාරක් නෙමේ බලාපොරොත්තුව අ එක පැත්තගින් බලාපොරොත්තුව අත අරින්න නැතුව දෙවියන්ගේ සේවකයගෙන් කරම ආයාචනාවේ ඉල්ලීමේ ඉල්ලීම අතෑරිය නෑ. අනිත් පැත්තෙන් මේ සේවකයා දෙවියන් වහන්සගේ සේවකයා දෙවියන්ට කණ්ඩලව් කරමෙන් මේ ප්‍රාණය නැතිවුණ වූ මේ ශරීරයට නැවතත් ඒ ප්‍රාණය ලබා දෙන්නට කරන කියන ඉල්ලීම අත අරින් නෙත් නෑ ප්‍රවන්තයී. අපේ ජීවිතයේ සමහර වෙලාවට මැරුණා ඉවරයි. අපේ ජීවිත අප ශරීරයේ යම් අවයවයක් අප්‍රාණික වනොත් එමන න් කෙනෙක් මැරුණොත් සමහර වෙලාවට අපි එක පාර අතරලදානවා. නමුත් අපි මොකද ගොඩක් තරකාුණුකූල බුද්ධියට ඉට දෙනවා. අපි තර්ක විතර් කරනවා. සමර අප අපි ඉගෙන ගත්තු දේවල් එක්ක අපි ලබාගත්ත දැනුමත් එක්ක මේ දෙවියන් වහන්සේ තුළති යනෙ විශ්වාසය අප සමහරවෙලාවට හැල්ලු කරන. ඕවා කොහරද පුළුවන් හවා කොහොමද වෙන්න පුළුවන් ඕහවා හොඳ කරන්න පුලුවන්ද ඕ නැවත පිළිසකර කරන්න පුළුවන්ද. ඒම ඕනායින් පස්සේම ගේමේ මෑතකද මුත්්‍රාශයේ තමයි පිළිකාවක් ඇැවෙල්. එය දැම්වකු ගඩු දක්වා ගිහිල් ඊට පස්සෙපිත්තාශය දක්වා ගිහිල්ල දැන් බඩවැල්වල පව පැතරීගෙන යනවා එක මොනම විදිහකින්වත් අයින් කරන්න බැහැ එති වෛදිවරු කියනවා වැඩක් නැහැ ගෙදරෙක්ං ඇන්ඩ කියලා නොමුත් ඒ තාත් තහො දෙ ඉන්නවා. මං ඒතාත්තව බලන්නට ගිහිල්ලා කිව්වේ පයවෙන්න දෙපා. ඒහිගොල්ල එහෙම කියයි. ත් අපේ ඇදෙහිල්ල අපේ විශ්වාසය දැන් ඔයාගේ අප්‍රාණික වෙලා තියන අවයවයන් ප්‍රාණවත් කරන්නට පුළුවන්. ඔයාගේ අප්‍රාණික වෙලා තියෙන මැරිල තියෙන අව්‍යවයන් වලට දෙවන් වහන්සේට පුළුවන් එව නැවත වතවක් සක්‍රය කල්ලා ප්‍රාණවත් කරලා ජීවයක් දේලා නැවතවතාවක් ගොඩිනකන්න. විශ්වාසය ඇදෙල්ල. අතාරීන්න ටපා අපි ආඥා කරම තාත්තේ කෙළමගේ ඉතාත්තව ශක්තිමත් කළා. එතාත්තර ආශීර්වාද කලා. ඉතාත්තට බලාපොරොත්වත් ගන්න. තමයි කරන්නට වන අපේ ජීවිතය ප්‍රවාන්තන නිසා අතාරීම්नेපා. දේවල් අතෑරලදැ මොත් අරකාන්තාව අතඇරලදාන්නට කවදාවත් ඇයට ඒ දරුවාවාය ලැබෙන්න්නේිනෑ අතාරන්නටපා. ජීවිතයේ මොන්න වැටීම් තිබනත් මොන නැතිවීම් තිබුණනත් මොන අහිමිවීම් තිබුුණත් ඒ අහිමිවීම මට ලැබෙනවාමයි කියන ඒ කාන්ත වූ පැහැදිලි වූ ස්ථීරතර වූ විශ්වාසයෙන් යා අයදින කෙනා කවදාවත් පරාදවෙන්නනෑ. එනිසා. රන්නට එපා මනදේවනත් ඔබගේ මගේ දෙවියන් වහන්සේ ඔබත් එ මා හැම මොහොතකම ඉන්නවා. මැරුණු හැමදකටම මැරුහැම අවස්ථාවකටම ජීවිතය නැවත ප්‍රාණයක් ජීවයක් දෙන්නට පුළුවන්. දෙවිගෙනෙක් ඔබත් එක්ක මාත්‍ය එක්ක ඉන්නවා. එලේෂා දිවස් ප්‍රසාධිවරයා වගේ ශුනල්හි කාන්තාව වගේ අපිත් ඒ කාන්ත විශ්වාසයෙන් අත්නොහැර දෙවියන් තුළ